Fair and Lovely vala alut nama then glow and lovely. Fair and Lovely then glow and lovely. The big story. ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා මැයි 31 සහ ජූනි 4 යන දිනවලදී සංචරණ සීමා ලිහිල් කිරීමට මීට පෙර රජයගෙන තිබූ තීරණය ඊයේ අවලංගු කරනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ අමාත්‍යවරුන් සහ කොවිඩ් මර්ධන කමිටුව සමග පැවතු රැස්වීමේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ජූනි මාස 7 වනදා දක්වා යලි සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු නොවන අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගොස් අලෙවි කිරීම ජංගම අලෙවි සේවා හරහා සිදු කරන බවයි. අත්‍යවශ්‍යම කෙනෙකුට ගිහිල්ලා භාණ්ඩයක් අරගෙන ඉන්න පුළුවන්ද? පසුගිය 25 වෙනිදා වූ ක්‍රම වේදේ කිසිසේත්ම කරන්න හැකියාවක් නැහැ. ලබන මාස ජූනි මාස 7 වන සඳුදා උදෑසන 4 දක්වා එක දිගටම මේ සංචාරණ සීමාවන් පවත්වාගෙන යමින් ඖෂධ ශාලාවන් පමණක් විවෘත කරන්න අවසර ලබා දීලා තිබෙනවා. ඒත් එක්කම ආර්ථික මධ්‍යස්ථාන 30-31 වන දිනවල විවෘත කරලා ජංගම ක්‍රම වේදයක් යටතේ ආහාර පාන ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඒකම අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම අලවිරත මගින් බෙදා හැරීමට කටයුතු කරනවා කියලා කිව්වට ඊයේත් බොහෝ ප්‍රදේශවලට එකදු වාහනයක්වත් පැමිණ නැහැ. ඔබ දන්නවා ඊයේ පෙරේදායේ තත්ත්වය ඇති වෙන නැතු ඇති චතුර සමහල්ලාට මොකද 31 වෙනිදා දක්වා ජනතාවට විශේෂයෙන්ම 25 වෙනිදා අවස්ථාව ලබා දුන්නා. අවම වශයෙන් 31 වෙනිදා දක්වා වූ තමුන්ගේ අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට 31 වෙනිදා තමයි ප්‍රථම දවස වෙන්නේ මේ අවශ්‍යතාවය සඳහා එළියට යන්න බලාපොරොත්තු වෙන් හිටියේ. ඒ වෙනකොට මේ යාන්ත්‍රණය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවට ඊයේදී ඊයේ සාකච්ඡාවේදී සනාථ කරනු ලැබුවා. මේ අතර සංචරණ සීමා කඩ කරන්නන් සහ නිරෝධායන නීතිවලට අනුකූල නොවන්නන් සොයා පොලිසිය සහ ආරක්ෂක අංශ සිදු කරන මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබෙනවා. යනුව අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරනන්ද පොලිස් මාර්ග බාධකවලදී දැඩි සෝදිසි කිරීම් වලට ලක් කරනවා. नगर वाहन वशिंग ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකවන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථ තුනක් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ග උපදේශයන් කඩ කිරීම හේතුවෙන් කඩුවෙල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී අවවාද කිරීමට ලක් වුණා. එක සීට් එකකට එක්කෙනා ගාන යන්න තියලා තියෙන්නේ. කාර් එකේ තුන්දෙනා යන්න පුළුවන්. ත්‍රී වීල් එක දෙන්නා යන්න පුළුවන්. ඉතින් ඔච්චර දී ඔයගලට තේරෙන්නේ නැත්නම් මේ වගේ කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තුල අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා ජංගම වෙළඳ රථයේ දෙවීම වැඩපිළිවෙල සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා අද කරුණු පැහැදිලි කළා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 13ම නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළඳුම් 8895ක් පමණ ලියාපදිංචි කරලා ඔවුන්ට අවශ්‍ය බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. තමන්ගේ ප්‍රදේශයට ජංගම වෙළෙන්දෙක් නොපිමිනෙනවන පැමිණෙන ජංගම වෙළෙන්දා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ක්‍රියාත්මක නොවෙන්නේ නම් 01126913939 කියන දුරකථන අංකයට කරුණාකර හැකි ඉක්මනින් දැනුම් දෙන්න. සංචරණ සීමා ක්‍රියාත්මක වුවද පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේද අද පෙරවරුවේ තොග වෙළඳාම සඳහා විවෘත කර තිබුණේ මේ ආකාරයටයි. අද දත්තන ඇච්චර සතුටුදායක නැහැ මොකද වෙළඳ ආවේ නැහැ. මාළු වෙළඳාම ගොඩක් අඩුයි. එමෙන්ම තොග වෙළඳාම සඳහා වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද පෙරවරුවේ විවෘත කර තිබුණා.
අද වැලිසර ආර්ථික මධ්‍යස්ථාන හොඳ වෙළඳාමක් තිබුණා. තොග වෙළඳාම පවණයි. වෙළඳු ටිකක් ඇවිල්ලා හිටියා. තොග වෙළඳාම විතර යන්නේ මත මොකද සිල්ලර කට්ටිය මේ එන්නපා කියලා තියෙන්නේ. ආපු මිලට වඩා පොඩ පොඩ කණක් තියාගෙන එන බව ටික විවර කරගත්තා. සංචරණ සීමා හේතුවෙන් කැප්පැටි පොළ සහ දඹුල්ල විශේෂිතාර්ථික මධ්‍යස්ථාන අද වසා තිබුණද ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයන් අපැහැදිලි වීම හේතුවෙන් ගොවීන් සිය අස්වනු රැගෙන ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණ තිබුණා. ආර්ථික මධ්‍යස්ථාන වසා තිබීම හේතුවෙන් ගොවීන් සිය අස්වනු අලෙවි කිරීම සිදු කළේ ආර්ථික මධ්‍යස්ථාන ඉදිරිපිටයි. කිව් අපි විරෝධය ආලා නෙන්නේ අපිට වෙනමකුත් දන්නේ නැහැ අපිට විරෝධය ඇව්වා අපි ආව එන්න මාකටකට. මෙයාම අසරණ ඔක්කොම. එමෙන්ම පැලියගොඩ මැනින් තොග වෙළඳපොළද සංචරණ සීමා හේතුවෙන් අද වසා තිබුණද නිකුත් කළ නිවේදනයන් අපැහැදිලි වීම හේතුවෙන් ඇතම් වෙළඳුන් සිය එළවලු සහ පළතුරු තොග රැගෙන අද එහි පැමිණ සිටියා. මොකද එළවලු දවස් 2ක් වගේ ප්‍රමාණයක් තමයි තියාගන්න පුළුවන්. රජිනුත් පිළලා සිටිනවා. සතියේ දවස් 3ක්වත් මාකට් එක උත්තර කළා දබන්න මේ අවශ්‍ය කරන එළවලු ආයතන වලට සපයා ගන්න. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ හෙට දිනේ කෘෂි නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා ගොවීන්ට අවසර හිමිවන බවයි. මේ මාසේ 30 වන ඉරිදා බස්නාහිර පළාතෙන් පිටත පවතින දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, ඇඹිලිපිටිය සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘත කරන බව පවසිය යුතුයි. ඒ වගේම මේ මාසේ 31 වන සඳුදා බස්නාහිර පළාතේ තිබෙන ආර්ථික මධ්‍යස්ථාන නාරහම්පිට, බොකුන්දර, මීගොඩ, රත්මලාන, වැලිසර, වේයන්ගොඩ විවෘතව තබනවා. මේ අතර හුදකලා භාවයට පත් කරති ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා රුපියල් 5000ක බඩුමල්ල සකස් කරනු ලබන රත්මලාන මෙගා සතුසාල විසල වෙළඳ අමාත්‍යවරයා අද පස්වරුවේ නිරීක්ෂණයට ලක් කළා. ලොක්ඩවුන් එලා ඉන්න ඉරිසට කෙලින්ම සතුසර අමතලා ඒගොල්ලන්ට ඩිලිවරි සර්විස් එකක් කරා ගෙන ගන්න හැකියාවක් තියෙනවා. එහෙමත් හැකියාවක් තියෙනවා. 1998 අංකයට අමතලා පළවෙනිදා ඉඳන් නිවසටම භාණ්ඩ ගෙන ගොස් දෙන වැඩපිළිවෙලකුත් සකස් කළා තිබෙනවා. මේ අතර ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රජයේ මාසිකව ගෙවනු ලබන වැඩිහිටි දීමනාව අද තැපැල් කාර්යාල හරහා බෙදා දීම සිදු කෙරුණා. කෙසේ වෙතත් ඇතැම් තැපැල් කාර්යාලවල ඒ සඳහා නිසි කටයුතු සූදානම් වී නොතිබීම හේතුවෙන් එම දීමනාව ලබා ගැනීමට පැමිණ ඇතැමුන් පීඩාවට පත් වූ ආකාරයක්ද දක්නට ලැබුණා. මේ අතර සමෘද්ධිලාභීන්, අඩු ආදායම් ලාභීන් සහ කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූවන් සඳහා රජය මගින් රුපියල් 5000ක දීමනාව ලබා දීම සම්බන්ධයෙන් අද විශේෂ භාර අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා. මේ තෝරා ගැනීමේ බලය අපි විමධ්‍යගත කරලා තියෙනවා ග්‍රාම සේවා වසමට. කිසියම් කෙනෙක්ගේ නම ඇතුළත් නොවනවා නම් ඔහු සුදුස්සෙක් නම් ඇතුළත් කිරීමේ බලය ග්‍රාමීය කමිටුවට හිමි වෙනවා. ඒ සඳහා අපි ප්‍රාදේශීය ලේකම් වරුන්ට අවශ්‍ය බලය ලබා දීම සිදු කරලා තියෙනවා. ජනතාවට වැටහෙනවා නම් එයාව තෝරගෙන නැහැ. නමුත් තෝරාගත යුතු කාණ්ඩ කෙනෙක් කියලා හිතනවා නම් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙහෙවන 19.65 කියන අංකයට ඔවුන්ගේ ඒ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ නිවසේම රැඳී සිටිය යුතුයි. ඩිලිවරි සේවා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය වන ඩේටා කාඩ්පත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවශ්‍ය කරන පොත්පිංච මේ ආදී කටයුතු සම්බන්ධයෙන් ඩිලිවරි සේවා පවත්වාගෙන යනවා නම් ඔන්ලයින් සේවා පවත්වාගෙන යනවා නම් ඒ සඳහා අවසර ලබා දීමට හැකියාවක් තිබෙනවා. රින් සුපි එලියා වෙළඳපොලේ අඩුම මිලකට රුපියල් 160යි.